මොකද මේ කරන්නේ පුංචි කාලේ ඉඳන් ළමයාගේ සිහිය වර්ධනය කරනවා සතිය වඩනවා ඒ පාඩම් කරනවා කියන්නේ මොකද්ද සතිය වඩනවා කටපාඩම් කර කර තව ටිකකින් කියන පුතේ කියන්න අරක කියන්නේ මොකද්ද මතකද කියලා බලන්න ඉතින් ওই වගේ හා හා හරි හා වගේ ළමා මට්ටමට වැටෙන්නේ ඒව දිලා කියනවා ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් උඩට එනකොට ඊට වැඩිය ලෝකයා දිනා බුද්ධ ගච්ඡයේ ඝන දෙවි හැල්ල ඊට පස්සේ දෙනවා පිළිත් පාඩම් කරන්න ඉතින් දෙනවා දැන් මොකුත් නැහැ ඒ කියන්නේ සිහියක් නැති අය දැන් හැදිලා තියෙන්නේ දැන් මොකක්වත් නැන්නේ පොතක් පාඩම් කරන්නෙත් නැහැනේ පොතක් පාඩම් කරන්නෙත් නැහැ සිලබස් එකේ තියෙනවා ඒ ටික අරගත්ත කියලා විභාගේ ලිව්වා ඉච්චරයි තියෙන්නේ මොන සිහියක්වත් නැහැ දැන් කොහොම බුද්ධි වර්ධනය පින්වත්නි මනස දුෂ්ට වෙන්න හේතුව දැන් පේනවද මනස දුෂ්ට වෙන්නේ බුද්ධිය වර්ධනය වෙන්න තියෙන මං ටික ඔක්කොම අහුරලා තියෙනවා ඒ නිසා මනස දියුණු වෙන්නේ නැහැ දුෂ්ට වෙන එක විතරයි කෙරෙන රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් තමයි හැමතිස්සෙම වෙලිලා පැටලලා තියෙන්නේ ඒක නිසා මනස හැමතිස්සෙම හැම මොහොතෙම කිලුටින් ඊගාවට නිකන් හිතන්නට දැන් අපි මේ පැත්තට එමු ආපහු පන්සිල් වලට සතුන් මරනවා සතෙක් මරනකොට මං කියවනේ කලින් අර බෙල්ල කපනකොට මනස අප්‍රසන්න වීමෙන් හෝමෝන්ස් ක්‍රියාවලිය වෙනස් වෙනවා වෙනස් වෙන්නේ මොන කාරණයක් හින්දාද මනසේ බලපෑම හින්දා හෝමෝන්ස් ක්‍රියාවලිය වෙනස් වෙනකොට ඇඟේ ලේ ධාතු ඔක්කොම වෙනස් වෙනවා දැන් බුදුහාමුදුර කිව්වා නිහිත දන්දෝ නිහිත සත්වෝ ලජ්ජේ දයාපන්නෝ කියලා සබ්බ පාන භූත හිතානුකම්පේ කියනකොට සතුන් මැරීමෙන් වළකිනකොටම මෙත්තා කරුණා කියන මේ බ්‍රහ්ම විහාර දෙකක් තියෙනවා මෙත්තා කරුණා බ්‍රහ්ම විහාර දෙක තියෙනකොට පින්වත් මේ කරුණා මුදිතා උපේක්ෂා කියන මේවත් සම්පූර්ණයි මොකද උපේක්ෂාවක් නැත්තම් මෙත්තා නැහැ උපේක්ෂාව කියන්නේ ඇලීමක් ගැටීමක් නැහැ ඇලීමක් හරි ගැටීමක් හරි තියෙනනම් මෛත්‍රිය කියන එක නැහැ මෛත්‍රිය තියෙනවා නම් තමයි කරුණාව තියෙන්නේ ඒතර උපේක්ෂාවත් මෛත්‍රියත් කරුණාවත් මෛත්‍රියක් කරුණාවක් තියෙන කෙනා කවදාවත් අනුන්ගේ දෙයක් දැකලා ඊර්ෂ්‍යා කරන්නේ නෑ අනුන්ගේ සැපෙහි කැමති වෙනවා මිස අනුන්ගේ සැපෙහි එයත් සතුට වෙනවා මිස කවදාවත් එයා සැපයකට ඊර්ෂ්‍යා කරන්නේ නෑ එහෙනම් මුදිතා මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන බ්‍රහ්ම විහාර හතරම සකස් කරලා දෙනවා ඉස්සරහට මොකකින්ද පළවෙනි සිල්පදයෙන් දෙවෙනි සිල්පදයට එනකොට මුදිතාවත් ක්‍රියාත්මකයි තුන්වෙනි සිල්පදයට එනකොට මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන සතරම ක්‍රියාත්මකයි හොඳට කාමේසු මිච්ඡාචාරා කියන මේකෙන් වළකිනකොට පින්වත් මේ සිල්පද තුන එකට එකට සංග්‍රහ වෙන හැටි බලන්න දැන් කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාධියාමි කියනකොට මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන මේ හතරම සකස් වෙලා පෝෂණය වෙලා එනවා දැන් කොහොමද වෙන්නේ? දරු පරපුර අම්මා තාත්තා නෑදෑයෝ ස්වාමියාට භාර්යාව භාර්යාවට ස්වාමියා මේ ඔක්කොම සම්බන්ධ වෙන්නේ නැද්ද කාම මිත්‍යාචාරයේදී? දෙන්නෙක් විතරක්ද? නෑ මේ ඔක්කොටම බලපානවා. කාම මිත්‍යාචාරයේදී කොහොමද ඔක්කොටම බලපාන්නේ? පවුල එක්කෙනෙක් නුසුදුසු ක්‍රියාවක් කියදෙනකොට හැමතිස්සෙම මොකද වෙන්නේ? අම්මා තාත්තා කැමතිද? අම්මා තාත්තා යාට අකමැතිනට ඒ අම්මා තාත්තට ද්වේෂ කරනවා. ගැටීම ඇති වෙනවා. ඊගාවට අම්මා තාත්තා දරුවන් කෙරෙහි තියෙන ඇලීම නැති වෙනවා. ඒතකොට ගැටීමයි ඇලීමයි දෙක තියෙනවා නම් කරුණාවක් මෛත්‍රියක් ඇති වෙන්නේ නැහැ කවදාවත් එතන. නිසා මේක කරනකොටම කරුණා මෛත්‍රිය ඔක්කොම කඩාගෙන වැටලා. ඊගාවට ඒ විතරක් නෙමෙයි තමන්ගේ ශරීරය පැත්තෙන් බලනකොට හැමතිස්සෙම තමා තුළ දැවීම. එයි. පරදාර සේවන පරපුරුෂ සේවනයන්ගේ යෙදෙන කවදාවත් සහනෙන් ඉන්නවද? හැමතිස්සෙම එයා රාගාග්නියෙන් දැවෙනවා. රාගාග්නියෙන් දැවෙනකොටම එයා බයෙනුත් දැවෙනවා. මොකද හැමතිස්සෙම අහුවෙයිදෝ කියලා බය තියෙනව නේද? අහුවෙයිදෝ කියලා බය තියෙනවා. එකයි කියන්නේ
භීතාය භීතස්ස රතිච තෝඛිකා කියලා කියනවා. බයෙන් ඉන්න කෙනෙක් බයෙන් ඉන්න කෙනෙක් එක්කලා සම්බන්ධයක් තියෙන නම් ඒකේ සතුට බොහොම සුළු සතුටක් තියෙනවා කියනවා. ඒකට බයෙන් හැමතිස්සෙම ඉන්නේ. බයෙන් හැමතිස්සෙම ඉන්නවා බය නැති වුණත් වෛරයෙන් බය නැහැ සමහරක් කිසිම බයක් හිරිකිතක් නැතුවත් කරනවා ඒත් වෛරයෙන් නම් ඉන්නවා. කොහොමද මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා තේරෙයිද? නැහැ. පින්වත්නි, ඔක නැත්තම් පෞලක සමගිය නැද්ද? සතර සමාදානිය නැද්ද? මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා වැඩි නැද්ද? බලන්න, ස්වාමි භාර්යාව දෙන්න ඕනෝනට ප්‍රියමනාපව ප්‍රියශීලීව ඕනෝන්ට හොඳ කල්යාණ මිත්‍රයන් වශයෙන් එකිනෙක කෙනාගේ අදහස් දැනගෙන ඕනෝන් සීලාදී ගුණධර්ම පුරමින්, ඒ කියන්නේ සමසීල, සමසාග, සමසද්ධා, සමපඤ්ඤා කියන මේ ගුණයන්ගෙන් යුක්තව දෙවියෙක් දෙවියෙක් එක්කලා දෙවියෙක් දේවතාවියෙක් එක්කලා ජීවත් වෙනවා කියන සංකල්පයෙන් එකට ජීවත් වෙනවා නම් මොකද මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා පෝෂණය වෙයිද නැද්ද? මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා පෝෂණය වෙනවා. කාම මිත්‍යාචාරයෙන් වළකිනවා විතරක් නෙමෙයි බ්‍රහ්මචාරී ජීවිතයක් ගැන කියනවා, ඉන්ද්‍රයන් දමනය ගැනත් කියනවා. නිති පන්සිල් කිව්වා, නිති පන්සිල්වලදී කාම මිත්‍යාචාරයෙන් වළකිනවා, සුමානකට සැරයක් බ්‍රහ්මචාරී වෙනවා. පොහොය අටසිල්, පොහොය අටසිල් කිව්වේ සතර පොහොයටයි. ඒකේ අටසිල් කියලා කිව්වේ බ්‍රහ්මචාරී පැවැත්මයි ප්‍රධාන වෙන්නේ. මේ පැවැත්ම උද පවුලේ දෙන්න ගත කරනකොට තුනක් මොකද්ද හිතන්නේ? එදිනෙදා ජීවිතේ ඒ දෙන්න බොහොම හොඳට කාම භෝගී ජීවිතයක් ගත කරනවා. ගත කරමින් එන අතරේ සුමාන එක දවසක් ඒ දෙන්නම එකතු වෙලා, එක්කෙනෙක් නෙමෙයි දැන් මෙතන ඉන්නේ නෝන්ලා ටික ඔක්කොම මහතුරු නෑ, දැන් දෙන්නම එකට බ්‍රහ්මචාරීත්වයක් රකින්න එක දවසක් කතා කළා. අද දවසේ අපි බ්‍රහ්මචාරී, අද දවසේ අපි බ්‍රහ්මචාරී කියන කිසිම කායික සම්බන්ධතාවයක් පවත්තන්නේ නැතුව පිරිසිදු මනසකින් දෙන්න ඉන්නවා. අර කාමභෝගී ජීවිතේට වෙනත් අංශයක් තුලින් ඇවිල්ලා එයාගේ ළඟ මානසික සංවරයේ මානසික පිරිසිදු බව නිසා අරයට වැඩිය ආධ්‍යාත්මික සුවයක් භුක්ති විඳින්නේ නැද්ද? මේ ආධ්‍යාත්මික සුවය භුක්ති විඳිනකොට අර දෙන්නගේ යුග ජීවිතේ තව ශක්තිමත් වෙනවද නැද්ද? තව ශක්තිමත් වෙනවා. එතකොට මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා පෝෂණය වෙනවා පංචශීල ප්‍රතිපදාව තුළ. බලන්නකෝ, මනස වැඩෙන්නේ නැද්ද? මොන තරම් ප්‍රසන්න මනසකින් ජීවත් වෙනවද? ඊගාට පංචසේ ඔය ඔක්කොම වැඩෙද්දී හතරවෙනි සිල්පදයකින් කියනවා මුසාවාදා වේරමණී කියලා. කොහොමටත් වෙන්නේ නැහැ තමයි. මොකද මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා වැඩෙනකොටම වෙන්නේ නැහැ. වෙන්නේ නැතිනම් කිව්වේ මොකද්ද? බොහෝ විට මේවා එක විදිහට පවතින්නේ නැහැ. කොහෙන් හරි අවස්ථාවකින් මේක කැඩිලා අර ඔක්කොම ගැලවිලා යන්නේද පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේකෙනුත් වලකින්න කියලාම කිව්වා. ඇයි මේකෙන් වලකිනකොට මොකද වෙන්නේ? අර විශාරදව උපසංකමති කියලා පංචශීලයේ කිව්ව එක ඕන තැනකට බිය නැතුව විශාරදයක් වශයෙන් යන්න පුළුවන් කියලා අන්න ඒක තහවුරු වෙනවා. බොරු කියන කෙනාට යන්න පුළුවන්ද? මොනවා තිබුණත් බොරු කියන කෙනාට යන්න පුළුවන්ද විශාරදව තැනකට? බෑ. හැමතිස්සෙම තමන් ඇදගෙන වැටෙනවා යන්න ලෑස්ති වෙච්ච ගමන්. හදිසියේ පණිවිඩයක් කියවුවොත් කවුරු හරි ඉන්නේ කියලා නින්න බය. මොකටද එන්නේ කිව්වේ කියලා ඒ දන්නවා මොකද්ද කරලා තියෙන්නේ කියලා. ඒකින්ද හැම විශාරදවණු යන්න බෑ කොහාකටවත්. නිසා බොරු කියන්නේ පා කිව්වා. බොරු කියන්නේ කියන්නේ તો කියන සත්‍යවාදී වෙන්නද කියලා. සත්‍යවාදී වෙනකොටම නිකන් සත්‍යවාදී වෙනව නෙමෙයි, එයා ලොකු ආත්ම තෘප්තියක් ලබනවා තමා ගැන හිතලා. මොකද තමන්ට දැන් කියනනේ මන් නම් විහිළුවට බොරුවක් කියන්නේ නැහැ කියන කතාවක් කියනවා. මට බය වෙන දෙයක් නැහැ, මං සත්‍යයේ පිහිටා සිටි කෙනෙක් කියන සංකල්පය තමා තුළට එනකොට තමන්ට ඇති වෙන ආත්ම ශක්තිය පුදුම එකක්. නිසා සත්‍යවාදී බවෙහි පිහිටනවා. බොරු කියන්නේ බොරු කීමෙන් වලකින්න, සත්‍යවාදී බවේ පිහිටන්න. නැත්නම් දැන් මං කලිනුත් කිව්ව පංචශීලය ගැන වෙනසක් තියනවද? දැන් විග්‍රහයේ වෙනසක් තියනවද? අහපු ඇත්ත බලන්න පොඩ්ඩක් කියන්නේ. ඊට වැඩි දෙයක් අද විග්‍රහ වුණාද? ඊට වැඩි දෙයක් අද විග්‍රහ වුණා කියලා කියන්නේ ඉතින් තව ගොඩාක් අපිට තියෙනවා පංචශීලයේ ඇතුළෙම දැනගන්න දේවල්. නමුත් අපි පංචශීලයේ ලිහිල් කළා කියන කතාව නෙමෙයිද ඉස්සර කිව්වේ හාමුදුරු මේ පංචශීල් ගැනමනේ හැමදාම කියන්නේ කියලා. කිව්වනේ සමහර. පොතෙන් මෙතනවත් ඉන්නවා එහෙම කියපු ඇත්ත.
හාමුදුර පන්සිල් මෙන හැමදාම බණ කිව්වේ කියලා. හරියට ඒගොල්ලෝ ඔක්කොම දන්නා වගේ පන්සිල් ගැන. ඔක්කොම දැනගෙන හිටියා වගේ. කියන්නේ. පින්වත්නි හිතන්න එපා අපිට ගොඩාක් දේවල් දැනගන්න තියෙනවා. ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ටික ටික ඕනේ ඉන්නට. එකපාරට එන්න බෑ. මම මේ ටික මේ පැත්තට ගහලා පෙන්නුවේ මම දන්නවා මේ පැත්ත දැන් මේක ගන්න සුදුසු පසුබිමක ඔයත් ඉන්නවා. අනිත් එක අපිට උනත් ඔයයන්ට බන කියනකොට කියනකොට තමයි අපිට උනත් ගලාගෙන එන්නේ මොකද්ද මේකේ සම්බන්ධය කියලා. නැත්නම් එකපාරටම ඔක්කොම එන්නේ නෑ. ඉතින් දැනගන්නට ධර්මයේ කෙනෙක් ගැඹිරයි. පඤ්ඤාවන් පඤ්ඤම් ධම නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස මේක දුෂ්ප්‍රඥයන්ට තියෙන ධමයක් නෙමෙයි කියලා කිව්වා. ඊගාවට දැන් සිල්පද හතරක් ක්‍රියාත්මකයි. මේ සිල්පද හතර ක්‍රියාත්මක වෙනකොට නැත්තන්ගේ මනස කොහොමද? දැන් මේ සිල්පද හතර ක්‍රියාත්මක වෙන්නේ කොයි වෙලාවටද දවසේ? හැම වෙලාවකම ක්‍රියාත්මකයි. මේ සිල්පද හතර හැම වෙලාවකම ක්‍රියාත්මක වෙනකොට පස්වෙනි සිල්පදේ ප්‍රශ්නයක් තියනවාද? නෑ. නමුත් ප්‍රඥා කමේ ඉඳද්දි සිල්පද කැඩෙන්න පුළුවන්. ඒකෙන් හින්දා මේකත් කෙරෙහි පරිස්සම් වෙන්න. මොකද මේක හරි භයානකයි. මුල් සිල්පද හතරෙන් මිනිස්කම රැක්කා. බලන්න අන්තිම සිල්පදෙන් ආර්ථිකය ගොඩ නැගුවා. පංචශීල ප්‍රතිපදාව තුළ මනුෂ්‍යත්වයත් ආර්ථිකයත් දෙකම ගොඩ නැංගිලා තියෙනවා. දැන් බලන්න අර විදිහට නිරතුරුවම ප්‍රසන්න මනසින් ඉන්න කෙනාගේ නිරතුරුවම හෝමෝන්ස් ක්‍රියාවලිය මොන තත්වයකින්ද තියෙන්නේ? ප්‍රසන්න හෝමෝන්ස් ක්‍රියාවලියක් නිරතුරුවම තියෙනවා. මේ ප්‍රසන්න හෝමෝන්ස් ක්‍රියාවලිය නිරතුරුවම තියෙනකොට නිරතුරුවම ඇඟිල්ලේ කොහොමද? බොහොම පිරිසිදුයි, බොහොම ශක්තිමත් ප්‍රබල රශ්මි ධාරාවක් ඇඟෙනුත් ඊට පස්සේ පිට වෙනවා. මොකද ඇඟේ ලේ ධාරාව පිරිසිදු නිසා. එතකොට ඒ ලේ ධාරාව පිරිසිදු වෙමින් ක්‍රියාත්මක වෙනකොට හෝමෝන්ස් ක්‍රියාවලිය බලපානවා ලේ වලට. ලේත් එක්කලා ඊගාවට අර මා කලින් කිව්වේ කෙලින්ම බලපාන්නේ කොහටද? මොළේට බලපානවා. නිරතුරුවම මොකද වෙන්නේ? මොළේ සෛල ක්‍රියාකාරීත්වය වැඩෙනවා නිරතුරුවම. දර්කමක්‍රමෙන් ක්‍රමක්‍රමෙන් වෙන්නේ අර 120ක් විතර තියෙච්ච ඒවාට වඩා 120 පැත්තෙන් අඩු වෙන්න පුළුවන්. ඒ උනට ආධ්‍යාත්මික පැත්තෙන් වැඩි වෙනකොට එයාගේ බුද්ධි වර්ධනය අරක ඉක්මවල යනවා. ලෞකික පැත්තක ඉක්මවල යනවා. මොකද ආධ්‍යාත්මික ශක්තිය බොහොම වැඩි. අර භෞතික පැත්තෙන් යමක් අඩු වෙලා තියෙනවා නම් ඒකත් මැඩපවත්තමින් ආධ්‍යාත්මික ශක්තිය උදදෙනවා. එනිසා තමයි කියන්නේ මොන උගත්කමක් නැති කෙනෙක් වුණත් භාවනා කළා මනස දියුණු කරගත්තොත් උගත් ලෝකයට උත්තර දෙන්න එයාට පුළුවන්. සමහර කියනනේ ලෞකික දේවලුත් අපි ඉගෙන ගන්න ඕනේ, ඒකෙන්ද අපිට නැත්තම් අපිට උත්තර දෙන්න බෑ කියලා. විහිළු කතාවක්. ලෞකික දේවලට උත්තර දෙන්න මේක ඕනේ. ආධ්‍යාත්මික පස් දියුණු කරගත්ත ගමන් ඒ ආධ්‍යාත්මික පසුබිම තුළින් ලෞකික දේට උත්තර දෙන්න ඕන තරම් මනස සකස් වෙනවා, බුද්ධිය වැඩෙනවා, ස්ථානචිත ප්‍රඥාව ඕන තරම් වැඩෙනවා. අවශ්‍ය දේ කරන්නේ නැති එක තමයි ප්‍රශ්න වෙලා තියෙන්නේ. කරන්න අවශ්‍ය දේ. පන්සිල් රකින්න අමාරුද? නෑ, පන්සිල් රකින්න කිසිම අමාරුවක් නෑ. මොකද පහක් රකින්න නෑ. එක සිල්පදේ යතන රකින්න තියෙන්නේ පහක් නෑ. පහම එකට කැඩෙන්නේ නෑනේ නේද? එකල ශාපතේ යන්නේ එකයි. ඒකින්ද ඒ වෙලාවට කියන්නේ ඒ සිල්පදේ රකගන්න. එතකොට පන්සිල් ටික නිකන්ම නැකිලා එකක් ගැන විතරක් බලන්න. ගොඩක් ගැන බලන්නේ නැතුව. ඒකනේ බුදුහාමක එකක් රකින්න කියලා. හිත රකගන්න කියලා කිව්වා. නමුත් ඒකෙම හිත බලන්න මොකද්ද කැඩෙන වෙලාවට තත්ත්වේ බලාගන්න තමන් ආරක්ෂා වෙන්න එච්චරයි කරන්න තියෙන්නේ. දැන් මේ විදියට තමන්ගේ ආර්ථිකය සකස්, මේ විදියට මනස සකස් කළා. දැන් බුද්ධි වර්ධනය වෙනවා, ස්ථානෝචිත ප්‍රඥාව වැඩෙනවා, ඒ වගේම තමන්ට ධාර්ණ ශක්තිය වැඩෙනවා. කලීත්තන කලීත්තු හොඳට තේරුම් ගන්නට පුළුවන්. අලස පුද්ගලයෙක් නෙමෙයි, බොහොම ක්‍රියාශීලී පුද්ගලයෙක්. මොකද මනස ක්‍රියාත්මක වෙන්න වෙන්න, සෛල වැඩෙන්න වැඩෙන්න පුද්ගලයාගේ ක්‍රියාකාරීත්වය වර්ධනය වෙනවා. දැන් ඒව වර්ධනය වෙලා ඊගාවට මොකද වෙන්නේ? ඒක නැත්තාට ළමෙක් නම්, දුවෙක් නම්, පුතෙක් නම් මොකද වෙන්නේ? ඒ දුව පුතා දෙන්නට
හොඳට බුද්ධි වර්ධනයේ හේතු කොටගෙන ධාරණ ශක්තිය වැඩි වෙනවා. පාඩමකට මනස යොදපු ගමන් පයේක තුලින් පාඩම් නොකරපු දේවලුත් ගලාගෙන ඉන්න පටන් ගන්නවා. ඉතාම වේගෙන් ඉස්සරහට යනවා. පින්නත් සමහර දිනකට තියෙනවා කියන ද උපන් හැකියාවල්. උපන් හැකියාවල් තියෙනවා කියන්නේ මොකක්වත් නෙමෙයි. සංසාරේ භාවිත ළමයා පාඩමට දක්ෂ ලෙස පාඩමටම මනස යොමු කරගෙන ආවනම් ඒ ළමයාට සාංසාරික හැකියාවල් මතුවෙලා එනවා. බලන්න ඒ උපන් හැකියාවල් තියෙන ළමයි හැම දිනෙකම අනම්මනම් දේවල් වලට ඔළුව දාන ළමයි නෙමෙයි. ඒත් ආශාවෙන් ඉගෙන ගන්න ළමයින් තමයි ඒක තියෙන්නේ. ඒත් ටීවී පස්සේ එළවන අය නෙමෙයි. ඒත් අනිත් අනිත් චිත්‍රපටි ඉදරන් පිනවීම පස්සේ එළවන අය නෙමෙයි. ඒගොල්ලෝ එක එකක් ඔස්සේ යන අය. ඒ නිසා ඒ ක්‍රියාදාමය ඒගොල්ලන් නැවත නැවත වර්ධනය වෙලා එනවා. ඒකයි උපන් හැකියාවල් කියලා කියන්නේ. දැන් යම්කිසි කෙනෙක් පන්සිල් රකින්නවා නම් හොඳට එතනටාට මේ පැහැදිලි වෙන මනස හේතු කරගෙන සාංසාරික පුරුදු තියෙනවා නම් ඒ සාංසාරික හොඳ පුරුදු ඔක්කොම ඉස්මතු වෙලා එනවා. එනකොට තාම වේගයෙන් යාගේ මාර්ගය ඉදිරියට තල්ලු වෙනවා. ඒ ඉදිරියට තල්ලු වෙන එතනත්තා කවදාවත් ඊගාවට තමන් හම්බ කරන එක්කෙනෙක් නම් ඒ හම්බ කරන ධනෙ විනාශ කරන වැඩ කරන්නේ නැහැ. ධනෙ විනාශ වෙන දොරටු 6යි කියන්නේ. මත්පැන් බොනවා නම් 6ම තියෙනවා. මත්පැන් බොනවා නම් දොරටු 6ම තියෙනවා. ඒ දොරටු 6 මොනවාද? මත්පැන් දීමම එකක්, ඒකල පාප මිත්‍රයා ඉන්නවා දෙවෙනි එක. ඊගාට රස්තියාදුව තියෙනවා තුන්වෙනි එක, සූදුව තියෙනවා හතරවෙනි එක, නිතර නිතර සාලාචාරණ තියෙනවා පස්වෙනි එක. ඔය පහ එකතු වෙලා එනකොට තමන්ගේ දියුණුව සඳහා කම්මැලිකම නිකම්ම ඇති වෙනවා ඒ කටයුතු වල. හයවෙනි එක. එතකොට ධන දොර ධන විනාශයේ දොරටු ටික ඔක්කොම සම්පූර්ණයි. දැන් ඔය සම්පූර්ණ වීම ඒතනත්ත ආර්ථිකයේ දියුණුවට ළඟා වෙන්නේ නැද්ද ඒතනත්තට? මහන්තම් භෝගක්ඛන්ධං අධිගච්ඡති කිව්ව එක වෙන්නේ නැද්ද? පන්සිල් රැක්කොත් එකයි. දැන් බලන්න මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා තතෝනං සුඛමන් වේති. කවද්ද සැප ලැබුවේ? කරන වෙලාවේ ඉඳන්ම සැප නෙමෙයිද? කරන වෙලාවේ ඉඳන් සැප ලැබුවා. දැන් මේ පංචශීල ප්‍රතිපදාව තුළ පිරිසුදු මනසද අපිරිසුදු මනසද? පිරිසුදු මනසක්. මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා. බලන්න පංචශීල ඇතුළේ තියෙන්නේ මොකද්ද කියන භාසතිවා කරෝතිවා. පළවෙනි එක කාය කර්මය කරෝතිවා. දෙවෙනි එක කාය කර්මයේ අදින්නා දාන කරෝතිවා. තුන්වෙනි එක කාම මිච්ඡාචාරය කාය කර්මය කරෝතිවා. හතරවෙනි එක මුසාවාදේ භාසතිවා. පස්වෙනි එක කාය කර්මය කරෝතිවා. එකක් භාසතිවා, හතරක් කරෝතිවා. මේ ඕන එකක් කරයිද භාසතිවා කරෝතිවා. පදුත්තේන මනසා ප්‍රදුෂ්‍යං සිතින් කළොත් දුක්ඛමන් වේති. එතනින් ධම්ම දුක. එතනින් දුක එනවා කියලා කිව්වේ මානසික දුකමයිද? මොකද වෙන්නේ? තමන්ගේ ශරීරයේ හෝමෝන් ක්‍රියාවලිය ඒ මොහොතේම වෙනස් වෙලා ලේ දහසකට බලපානව නම් දුක එතනම ඇති වෙලා නෙමෙයිද? දුක එතනම ඇති වෙලා. මානසික ක්‍රියාවලිය ප්‍රසන්න වෙලා තමන්ට මානසික සුවය ලැබෙනකොට සැප එතනම ඇති වෙලා නෙමෙයිද? සැප එතනම ඇති වෙලා. පසන්නේන මනසා භාසතිවා කරෝතිවා තතෝනං සුඛමන් වේති. එතනින් ඉඳන් සැප ගෙන දෙනවා. බලන්න දුක ඇති වෙන හැටි දැන් ඔන්න තවත් ක්‍රමයකින් පෙන්වන්නම්. දැන් මම මේක විශේෂ කාරණයක් හැටියටයි කියන්නේ. දැන් අපේ අය කියනවා දොස්තර මහතුරු. මෙතන ඉන්නා දොස්තර මහතුරු. දොස්තර මහතුරු කියන සමහර දෙනා දැන් අපේ තරුණ අම්මලගේ මේ බබාලා හම්බ වෙන්න යනකොට විශේෂයෙන්ම කියනවා සමහරක් අම්මලව ඔපරේෂන් කළාම ළමයි ගන්න වෙලා තියෙනවලු. මොකද හේතුව? අම්මලගේ දැන් උකුල් ප්‍රදේශය වැඩිලා නැහැලු දරුවෙක් ලැබෙන ක්‍රමයට. ඒක සකස් වෙලා නැහැලු. දැන් මේකනම් හරි පුදුම වෙනස් වෙල්ලක් වෙන්නේ. මීට ඉස්සෙල්ලා නම් ඇහුවේ නැහැ නේද මේ වගේ දේවල්? අපි පැරණි අම්මලෙම ඇහුවාද ඉස්සර අම්මලගේ උකුල් ප්‍රදේශය වෙනස් වෙලා තියෙනවා කියලා? ඇහුණද? මොකද කියන්නේ? අම්මලා කාලේ එහෙම තිබුණාද මේක? ඈ නෑනේ. අහලා තියෙනවද?
ඉක්මනට ඉක්මනට උත්තර දෙන්න නැත්නම් බෑ මේ බණ පරක් වෙනවා ඈ නෑ එහෙම ගත්තේ මුන් නෑ එතකොට දැන් එහෙම කියනවා දොස්තර මහතුරු හරි වෙන්න බැරි කමක් නෑ ඇයි දන්නවද හේතුව දැන් අපේ කාන්තා පක්ෂය හරි හරියට පිරිමිත් එක්කලා ඉස්සරහට ඇවිල්ලා එතකොට ඒ ඇත්ත පිරිමි කරන හැම දෙයක්ම වගේ දැන් කරන්නත් ලෑස්ති දැන් බලන්න ක්‍රිකට් ගන්න ගිහලා හයේ පාරවල් හතරේ පාරවල් දිගට ආරහට දෙනවා නේද කානවා ඉතින් ඒ කියන්නේ හරි දක්ෂයි ඒ අය ඉතින් ඒ ඇත්තත් අර දැන් බලන්න එහෙම හයි ඒ තත්ත්වයට ඇවිල්ලා දැන් පිරිමි වෙච්චර කාලයක් ක්‍රිකට් ගහා හිටියා දැන් කාන්තාවත් ක්‍රිකට් පරිසරයට ආවා දැන් කාන්තාව පිරිමි දිහා බලලා අපිටත් පුළුවන් කියන සංකල්පය ගොඩනගන්නේ නැද්ද පිරිමින්ට වගේම ගොඩනගනවද නැද්ද ගොඩනගනකොට මොකද්ද මනස ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ පිරිමි සිටිවිලි නෙවෙයිද බලපාන්නේ සිටිවිලි බලපානකොට ක්‍රමක්‍රමයෙන් හෝමෝන්ස් ක්‍රියාවලියත් ඒ අනුව වෙනස් වෙනවා පිනත් ඒකත් එහෙම තියන්න දැන් ඒ අතර අපේ කොල්ලෝ ඉගෙන ගන්නේ නැහැ කොළු පැටව ටික දැන් හරි අඩුයි ඉගෙන ගන්නවා දැන් විභාග පාස් වෙනවා හරි අඩුයි දැන් පහුගියවත් දැන් ගියවත් ආවේ වෛද්‍ය විද්‍යාල ප්‍රතිපල විද්‍යාලයට තේරිච්ච ඇත්ත දිහා බැලුවොත් එහෙම 51%ක්ම කාන්තාවෝ ගැන් ළමයි 49% පිරිමි ළමයි 67%ක් පිරිමි ළමයි ඉන්න ඕන තැන වෛද්‍ය විද්‍යාලය කියලා කියන්නේ නමුත් පහතට වැටලා දැන් ඒ කියන්නේ ගැන් ළමයි ඉස්සරහට ඇවිල්ලා තියෙනවා ගැන් ළමයි පිරිමින්ට වඩා හොඳට දැන් ඒ කටයුතු කරගෙන යනවා කියන එකයි මේකෙන් අදහස් කරන්නේ දැන් ඊට පස්සේ අනිත් අංශවලත් මොකද වෙන්නේ පිරිමි ළමයි පහලට වැටිගෙන එනවා ඊගාට වෙන්නේ මොකද්ද ඔහොම ගිහිල්ලා අර මුස්ලිම් ඇත්තෝ දෙමළ ඇත්තෝ ලොකු රස්සාවල් ටිකක් හොය ඒ ටික අල්ලගෙන ඉතුරු ටිකක් තියෙනනම් අපේ ඇත්තන්ගේ ඒකත් ලැබෙන්නේ කාටද ගෑන් ළමයින්ට ඒ වගේ අර පිරිමි ළමයි නූගත් හින්දා පොඩි රස්සාවල් යන්නේත් නැහැ ඊට පස්සේ ඒගොල්ලෝ ගෙදර ඉන්නවා ඉතින් කොහොම හරි පිරිමි ළමයි නූගත් උනත් ඉතින් කසාද බඳින්න එපා උගත් ගෑණියෙක් කසාද බඳිනවා ඒ ගෑනු කෙනා මොකද කරන්නේ දැන් උදේ පිටත් වෙලා රස්සාවට ගිහිල්ලා හවසට ගෙදර එනවා පිරිමියා කරන ඔක්කොම කටයුතු දැන් කරන්නේ කවුද අර ගෑනුෙක් කෙනා කරනවා තවත් භයානකයි තියෙන තත්ත්වය හැබැයි අනිත් පැත්තේ මහත්තයා මොකද කරන්නේ දැන් ගෙදර ඉන්නේ ළමයි පන්න ළමයි දෙන්නේ තුනේ බලා ගන්නවා දැන් ළමයා කැටකුණු සුද්ධ කරන්නේ කවුද තාත්තා කවන්නේ පවන්නේ කවුද තාත්තා ළමයා නලවන්නේ කවුද නාවන්නේ කවුද උණුසුම් කරන්නේ කවුද ළමයාත් එක්ක සෙල්ලම් කරන්නේ කවුද ළමයිගේ දරුවෝ පල්පරන්නේ කවුද ඔක්කොම කරන්නේ තාත්තා මේ ඔක්කොම කරනකොට තාත්තගේ දර්ශනය ඇසෙත් මොකද වෙන්නේ තාත්තගේ දර්ශනය ඇසෙ වැඩිනවා ඉතින් අම්මගේ දර්ශනය ඇසෙ අඩු වෙනවා අඩු වෙමින් දැන් අම්මගේ දර්ශනය ඇසෙ අඩු වෙනකොට අම්මගේ කුල් ප්‍රදේශයේ ටික තාත්තගේ ක්‍රමයට ඇඩ ගෑනවා ඊගාවට එන්නේ එතනින් නවතින්නේ දැන් තාත්තා කලක් ක්‍රමෙන් තාත්තගේ දර්ශනය ඇසෙ වැඩෙනවා වැඩනකොට තාත්තගේ කුල අම්මගේ කුලෙට හැදෙන්නට ප්‍රශ්නිනවා හැබැයි ඔන්න අම්මලා කියන්න ගිහිල්ලා පුතාලට එනකොට නම් හොඳුනේ ඔය විකාර වැඩ අයින් කළා දාලා ඉක්මනට ඉස්සරහට එන්න ලෑස්ති වෙන්න කියලා සිහියෙන් නොනින් වැඩ කළේ නැත්නම් විපරිණාමයක් මේ කවුද පරිණාමයක් නෙමෙයි වෙන්නේ අන්තිමට විපරිණාමයක් කියලා තමයි අන්තිමට නවතින්නේ එකිනෙක කල්පනාකාරී දෙපැත්තම තමන්ගේ ප්‍රමාණය දැනගන්න ඕනේ ලෝකෙ ගෑනු කියලා જાතියක් වෙනම ඉන්නට ඕනේ පිරිමි කියලා જાතියක් වෙනම ඉන්නට ඕනේ ගෑනුන්ට අයිතිකාරයක් වෙනම තියෙන්න ඕනේ පිරිමින්ට අයිතිකාරයක් වෙනම තියෙන්නට ඕනේ නැත්තම් වෙන්නේ ගෑනු පිරිමි දෙකොට්ටාසේ මාරු වෙනවා ටික දවසක් යනකොට ඒක වෙන්නේ පින්නත් ලෝකේ නම් යයි ඔය හපංකමක් තමයි පුරුදු වෙනකොට පුරුදු නෙමෙයි කාන්තාවකට උන ක්‍රමක්‍රමයෙන් පුරුදු වෙනකොට පුරුදු වෙනකොට පුරුදු වෙන කාලයාගේ ඇවෑමෙන් පිරිමි කරන ඕන දෙයක් කරන්න පුළුවන් නේද යුද්ධෙට ගිහිල්ලා කඩු හරඹයක් වුණත් කරන්න කාන්තාවකට බැරි කමක් නෑ පුරුදු වෙලා යනකොට ඒක පුරුද්දෙන් හදා ගන්න පුළුවන් නමුත් කාන්තා ගතිය නැති උන කාන්තාවට තියෙන සැලකිල්ල හම්බ වෙන්නේ නෑ කවදාවත් ඒක නිසා ඒකත් බලා ගන්න ඕනේ පුළුවන් ලෝකයට පුරුදු කරගෙන ගිහිල්ලා ඕන දෙයක් කරන්න පුළුවන් අපි දැනගන්න ඕනේ අපේ සීමාව කොතනද කියලා. පිරිමියෙකුගේ තත්වයට ඇවිල්ලා ඒ තත්වයේ අර කාන්තා ගතිය නැති කර ගත්ත ගමන් කවදාවත් කාන්තාවට සමාජයේ ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. කාන්තාවක් ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ සමාජයේ ඊට පස්සේ. දැනුත් ක්‍රමක්‍රමයෙන් වෙලා තියෙනවා.
නමුත් කාන්තාව කියන කෙනා ලෝකයේ හැමදාම පිළිගත්තේ කොහොමද? කාන්තාව ආරක්ෂා කළ යුතු වටිනා සම්පතක් හැටිය වටිනා සම්පතක් ආරක්ෂා කළ යුතු. නමුත් ඒ සම්පත සම්පතේ තත්වයෙන් බැහැරට යනවා නම් ඒකේ ප්‍රතිඵල හොඳ වෙන්නේ නැහැ. ඒක තමන් තමන්ම දැනගන්න ඕනේ කොතනද තමන්ගේ සීමාව කියලා. පින්වත්නි එනිසා මේ සියල්ලගෙන්ම වෙන්නේ මොකද්ද? පදුට්ඨේන මනසා භාසතිවා කරෝතිවා තමයි ප්‍රතිඵලය අන්තිමට වෙන්නේ. චක්කංග වහතෝ පදං තමයි අන්තිමට ගුණා පසුපසෙ ඉන්න කරත්තරෝදේ වගේ නිදගෙන විඳව විඳව මොකද කරත්තරෝදේ යනවා කරත්තරෝදේ පස්සෙන් එනවා නම් ගුණාගේ කරත්ත එන්නේ නිකන් නෙමෙයි කරත්ත එන්නේ පටෝලා පියවරක් පියවරක් පාසා මොකද්ද දුකම තමයි සැප ලැබෙන්නේ නෑ අතහරින්නේ නෑ අතහැරලා යන්නේ නෑ හැම මොහොතෙම දුක ලැබෙනවා ඒ නිසා හිතන්නට පින්වත්නි හැමදාම අපිට මේ සෙල්ලම් කර කර ඉන්න නම් නෑ අපි හිතන්නට ඕනේ අපි මොකද්ද කරන්නට ඕනේ කියලා අපේ යන්නට ඕන තියෙන යම්කිසි මගක් තියෙනවා ඒ මග අපි යන්නට ඕනේ ඒ මග යන්නට නම් අලුත් අවුරුද්දේ ප්‍රයත්න නව වසරක් උදා වෙනවා අවුරුද්දෙන් අවුරුද්ද හැමදාම නව වසරක් උදා වෙනවා ජනවාරි පළවෙනිදාට එක නව වසරක් උදා වෙනවා ඊට පස්සේ තව කවුද වෙසක් පොයටත් එක නව වසරක් උදා වෙනවා අප්‍රේල් වලටත් තව නව වසරක් උදා වෙනවා දෙසැම්බර් 25 වෙනිදාට තව නව වසරක් උදා වෙනවා තව කවුද තව නැතින් පින්නත් අලුත් අවුරුදු කෙලවරක් නෑ දැන් අපිට හරි ඉතින් ඔය හැම අවුරුද්දෙන් අවුරුද්දටම කමක් නෑ කවුරු කවුරුත් හිතාගත්තනම් මොකද්ද මට වෙලා තියෙන යහපත කියලා මුළු අවුරුද්ද පුරාම හැම දවසෙම අවුරුදු වලින් හිතන්න මොකද්ද වෙච්ච යහපත ඔයත්තන්ට කියලා පින්නත්නි මොකද්ද වෙච්ච යහපත බෝතල් පාටියක් දාපු එකද උපාසකම්මලා ටිකක් ගිහිල්ලා හොඳට ඇඳුම් ටිකක් ගහනලා කැවුම් පිහිපු එකද ඔය ඔක්කොම කළා අවුරුද්දේ මානසික පරිහානිය නම් වෙලා තියෙන්නේ ප්‍රදූෂ්‍ය මනසක් නම් ඇති වෙලා තියෙන්නේ අවුරුද්ද පටන් ගන්න දූෂිත මනසෙන් නෙමෙයිද අවුරුද්ද පටන් ගන්න දූෂිත මනසෙන් නෙමෙයිද මෙන්නත් එදා අපි කැත ගැහුවා අවුරුද්ද දවසටනේ එදා ඒක සූදුවක් වුණාද නෑ ඒක විනෝදයක් කවුරු කවුරුත් එකතුල කැට ගහලා ඒක විනෝදයක් අහිංසක වින්දනයක් ලැබුවා අද ඒක මොකද්ද අද ඒක සූදුවක් වුණා දූෂිත මනසකින් නෙමෙයිද අවුරුද්ද පටන් ගන්නෙ දූෂිත මනසකින් අවුරුද්ද පටන් ගන්නවා ඊගාට අවුරුදු දවසේක තාත්තලා ඔක්කොම ගෙවලන මොනවද කරලා තියෙන්නේ හොඳට කට ගන්න බීග්ලා තමයි ගෙදර ඉන්නේ ගෙදර ඉන්න ඔක්කොගේම මනස මොකද වෙලා තියෙන්නේ දාට දූෂිත මනසක් අවුල් මනසක් තියෙන්නේ වෙනත් නේ මනසාචේ පදුට්ඨේන භාසතිවා කරෝතිවා තතුනන් දුක්ඛවන්නේති අලුත් අවුරුද්දේම දුක පටන් ගන්නවා යැත්තෝ කිසිම සැකයක් නැහැ මේ අවුරුද්ද විශේෂයෙන්ම වෙන අවුරුදු වලට වඩා වේගයෙන් දුක පටන් අරගෙන හොඳම වෙනස තමයි දකින්න තියෙන අර පත්‍රයේ තියෙච්ච මත්පැන් පිළිබඳ දැන්වීම ටික මෙතෙක් නොතිබිච්ච ආකාරයෙන් ජරා විදිහටම ඒවා දාලා තිබුණා ඒ කියන්නේ කොයිතරම් දුක ඔය ඇත්ත පස්සපස හඹාගෙන එනවද කියලා හිතාගන්නට පුළුවන්කම තියෙනවා කවද්ද සැනසෙල්ලක් ලබන්නේ දැන් මොකද හරියට නැකතට ලිප ගිනි නිව්වට හරියයිද ඇතුළත ගිනි පත්තු වෙවි ලිපේ ගිනි හිනනවා ඇතුළ ගිනි පත්තු වෙනවා සැනසිල්ල ලබයිද නෑ ඊගාවට නැකතට ලිපේ ගිනියයි දල්ලනවා දල්ලන්න දෙයක් නෑ අමුතුවෙන් ඒකට ගිනි කූරු හොයන්න ඕනේ නෑ පොඩ්ඩක් ලං වෙච්ච ගමන් භූමිතෙල් ටිකක් දාලා ඇතුළේ තියෙන ගින්නෙන් ඒක නිකන්ම පත්තු වෙනවා තමාගේ ගින්නම ඇති ඒක පත්තු කරන අනිත් එක ඒක ඕනේ නෑ ඒ ගින්න මොකද මේ තමන්ගේ ඇතුළත ඔය දැවෙන ගින්න පින්නත්නි අරවට වැඩි කීප ගුණයකින් බලවත් බලන්න නිකන් ඔයත් හිතලා ලිප ගිනි මොලවන්නේ යනකොට මහත්තයා බීලා නම් අතන ඉන්නේ ගෙදර මිනිහා බීලා නම් අතන ඉන්නේ ගිනි කූර ගින්නද සර අරගින්නද සර හිතන්න පොඩ්ඩක් අපෝ නැකතට ගිනි මොලවන්න රතිඤ්ඤත් ගහනවා තව රතේ පට පට ගාලා පත් වෙනවා රතිඤ්ඤ ඊගාවට බලන්න කනවා කිරිබත් කනවා කිරිබත් කනවා කිරිබත් කපනවා අලුවා අතිරහ ඔක්කොම කනවා හොඳයි ඒව නරක නෑ හැබැයි
ඒක කනකොටම මොනක් තියෙන්නේ? පදුට්ඨේන මනසාද පසන්නේන මනසාද? අර ටික ඔක්කොම නම් එතන තියෙන්නේ කවදාවත් පසන්නේන මනසා වෙන්නේ නෑ. පදුට්ඨේන මනසා කිරිබත් කෑවට. පින්නත්නේ ඊට පස්සේ දැන් ඉතින් යවනවද වටාපිටාවේ ගෙවල් වලට එහෙම මොනවාක් අද කාලේ අවුරුද්දකට යවනවද? ඊට පස්සේ කොහොමද ඊළඟ ගෙවල් වලට යවන්නේවා? ඒකෙන් ආපික මේකට යවනවා, අරකින් ආපික මේකට යවනවා. ඕකේ නේද සිස්ටම් එක? ඉන්නත් ෂොක් අවුරුද්ද. අපි හොඳයි, එක දෙයක් හොඳයි, බඩත් අවුරුද්දක් තිස්සේම වැඩ කළා. මෝල හොඳට ඇඹරුව අවුරුද්දක් තිස්සේ. ඔය අඹරපු මෝල පොඩ්ඩක් ස්විච් ඔෆ් කරලා පොඩ්ඩක් නවත්තලා තියෙනවා. මොකද ඔකට පොඩි රෙස්ට් එකක් ඕනේනේ. ඉතින් නොනගත කාලය කියලා හරි ඒක පොඩ්ඩක් නවත්තලා තියලා ඊට පස්සේ ආපහු ඔක්කොම එකට එකතු වෙලා හොඳ පුෂ් එකක් දාලා ප්‍රතිඥා පත්තු කරලා එක පාට ඔක්කොම පටන් ගන්නවා. ඒ බලේ වැඩි වෙන්නේ ඔක්කොම එක පාට මේක කරපු වෙලාවට. හොඳට කන්න ලැබේවා කියලා කන ඔක්කොම එකට එකතු වෙනවා. නරක දෙයක්වත් නෙවෙයි, සමගි සම්පන්න බව. ප්‍රතිඥා පත්තු කරලා හඬ නගලා ලෝකෙට කියලා එක පාට ඔක්කොම එකතු කරන ලොකු බලයක්. ප්‍රතිඥා හඬත් එක්කලා ඔක්කොම එකට කටට දා ගන්නකොට යම් දෙයක් ලංකාවට ලොකු බලයක් නැද්ද වගේ විශාල බලයක් හට ගන්නවා. ඊගාට ගිනිමලවන කොටත් එහෙමයි. ඔක්කොම එකට එකතු වෙලා රතිඤ්ඤා පත්තු කළා එක වෙලාවකට ගිනි ටික ගහනකොට මුළු ලංකාවටම එක පාරටම පොඩි බලයක්ද වෙනදාට එක එක වෙලාවට පත්තු කරන්නේ. මෙදාට ගින්න පත්තු කරන්නේ ඔක්කොම එක වෙලාවට ලංකාවටම ගිනි දෙනවා කිසිම සැකයක් නැතුව. ගිනි පත්තු කළා බලන්න පින්නත් ඔක්කොම ගිනි පත්තු කරනවා. එනට ඇතුළ ගින්න නිවන්න උත්සාහ ගන්නේ නෑ. ප්‍රදේශ්‍ය මනස පිළිබඳව කවුරුත් හිතන්නේ නේද? මං කියන අරවා එපා කියලා නෙවෙයි. හැබැයි ඒවා කරන්නට ඉස්සෙල්ලා තමන්ගේ ඇතුළ පැත්ත පොඩ්ඩක් බලන්න. කොහොමද මගේ තත්වය කියලා, තම තමාගේ තත්වය මොකද්ද කියලා හිතන්න. නැත්තම් අර මොකක්වත් කරලා ඇති වැඩක් වෙන්නේ නෑ. ඔයත්තන් හැමදාම උදේ පාන්දර අවදි වෙනකොට තෙරුවන් සිහි කරගෙන අවදි වෙන්න, හැමදාම බුද්ධ පූජාවක් තියන්න අවදි වෙන්න. අවදි වෙලා හොඳට බුද්ධ පූජාවක් තියලා එදා අම්මා තාත්තගේ දෙන්නගේ ආශිර්වාදය ලබන්න උදේ පාන්දර. එතකොට පින්නත් නී හැමදාම අවුරුදු තමයි. හැමදාම නැකත් නේ දාට. සුනක්ඛත්තං සුමංගලං සුපභාතං සුවිට්ඨිතං සුඛනෝ සුමුහුත්තෝ ච සීට්ඨං බ්‍රහ්මචාරීසු. පදක්ඛිනං කායකම්මං වාචාපක්ඛම්මං පදක්ඛිනං යන ආදි වශයෙන් කියනවා. සුනක්ඛත්තං මංගල සම්මත, හොඳ නැකත් තියෙනවා. සුමංගලං මංගල සම්මතයි. ඔය කියන දවසට නම් සාමාන්‍යයෙන් අපි ගන්නවා නම් අලුත් අවුරුදු කියලා දවසක්, ඒ අවුරුදු දවසේ නම් නැකත් නෑ. මොකද නැකතක් ගන්නකොට කොයි දවසක වුණත් ජ්‍යොතිෂ නියමයන් තියෙනවා. ඒ නියමයන්ට අනුවයි නැකත් ගන්නේ. මේ නැකත්වල කිසිදු නියමයක් නෑ මේ නැකත් ගැනීමේ. නමුත් බුදුහාමුදුරන්ගේ ක්‍රමයේදී හැම වෙලාවෙම නැකත් තියෙනවා. ජ්‍යොතිෂ ක්‍රමයේ වැඩක් නෑ. ඊට වැඩිය එහෙන් පින්නත් පුද්ගලයා තුල තියෙනවා ශක්තියක්, විශ්ව ශක්තිය ඉක්මවන්න ශක්තිය. ඔබට පුළුවන් විශ්ව ශක්තිය ඉක්මවන ශක්තිය ඔබ තුල ක්‍රියාත්මක කරන්න. බුදුහාමුදුරන්ගේ ක්‍රමයෙන් ඔය විශ්ව ශක්තිය ඉක්මවනවා. කොහොමද කියන්නේ? විශ්වයෙන් නැකත් කියලා දෙයක් බලාපොරොත්තු වෙනවා නම් සුනක්ඛත්තං වෙනම ක්‍රමයකින් තියෙනවා. විශ්වයෙන් මංගලයක් කියලා එකක් බලාපොරොත්තු වෙනවා නම් සුමංගලං වෙනම ක්‍රමයක් තියෙනවා. යම් කිසි විදියකින් හොඳ උදයක්, පිරිසිදු දවසක උදයක් කියලා බලාපොරොත්තු වෙනවා නම් ඒ පිරිසිදු දවස උදය බුදුහාමුදුරන් ක්‍රමයේ තියෙනවා. සුවිට්ඨිතං, හොඳ පිරිසිදු මනසකින් අවදි වෙන්න ඕනේ යහපත් කටයුත්තක් සඳහා කියනවා නම් බුදුහාමුදුරන් ක්‍රමයක තියෙනවා. සුඛනෝ, ඔබ නැකතක් බලාපොරොත්තු වෙනවා නම්, ක්ෂණයක් බලාපොරොත්තු වෙනවා නම් ඒ ක්ෂණය යමක් පටන් ගන්නට ඒ ක්ෂණය බුදුහාමුදුරන් ක්‍රමයේ තියෙනවා. මුහූර්තයක් බලාපොරොත්තු වෙනවා නම්, මොහොතක් බලාපොරොත්තු වෙනවා නම් අහවල් මොහොතයි මගේ මොහොත කියලා ඒ මොහොත බුදුහාමුදුරන්ගේ ක්‍රමී තියෙනවා. මොකද්ද? සුවිට්ඨං බ්‍රහ්මචාරීසු,
උදෑසන අවදි වෙනකොට සිල්වත් බ්‍රහ්මචාරීන් උදෙසා යම් පූජාවක් කළා නම් පූජා බුද්ධියෙන් යමක් දුන්නා නම් ඒකයි ඉට්ඨ කියලා කියන්නේ බ්‍රහ්මචාරීන් උදෙසා එදා දවසේ යම් කාය කර්මයක් කළා නම් ඒ කාය කර්මය පදක්ෂිනං ප්‍රදක්ෂිනා සහිතයි ඒ වාක් කර්මය ප්‍රදක්ෂිනා සහිතයි මනක් කර්මය ප්‍රදක්ෂිනා සහිතයි පදක්ෂිනානි කତ୍වාන ලබතත්තේ පදක්ෂිනේ එදා ඒ වගේම ප්‍රදක්ෂිනා සහිත කර්ම කොට ප්‍රදක්ෂිනා ලබන්නට කියලා කිව්වා ලබතත්තේ පදක්ෂිනේ මේ අවුද්දටම ඒක තමයි ක්‍රමය පින්වත්නි යම් දවසක ඉර උදා වෙනවා නම් එදා තමයි දවස ඉර උදා වෙන්නට කලින් අවදි වෙලා හොඳට පෙහෙවලා බුදුන් වැඳලා මෛත්‍රී භාවනාව ටිකක් කළා අම්මා තාත්තගේ ආශිර්වාදත් ලබාගෙන අම්මා තාත්ත වැඳලා හොඳට බුද්ධ පූජාවක් තියන්න ගෙදරම පුළුවන් නම් තමන්ගේ ඒ ආහාරයෙන් පන්සලට යමක් අරගෙන යන්න ඉස්සෙල්ලා ජීවිතේම බබලෙන්නට ඒක හේතු වෙනවා උදේ පාන්දර අවදි වෙනකොට බුද්ධං සරණං ගච්ඡාමි කියාගෙන අවදි වෙලා බුදුහාමුදුරනේ බුදුරජාණන් වහන්සේ මාගේ ශාස්ත්‍රුන් වහන්සේ එමාගේ ශාස්ත්‍රෝ බුදු පියාණන් වහන්සේ නික්ලේශී මහෝත්තමයාණන් වහන්සේ භගවා ගුණෙන් යුක්තයි ඔබ වහන්සේ අපහට මෙලව සැප ලබන්නට පරලව සැප ලබන්නට නිවන් සැප ලබන්නට මඟ දේශනා කළා එසේ නිව එසේ දෙලව සැපත් නිවන් සුවත් ලබන්නට මඟ දේශනා කළා වූ ඔබ වහන්සේගේ ඒ මාර්ගය මම දොහොත් මුදුන් දී පිළිගත්තා කියන එක තමයි නමෝ කියලා කිව්වේ පිළි අරගත්තට මදි පිළිපදින්නටත් ඕනේ පිළිපැදීමෙන් පමණයි බුදුහාඳුරන්ට උපහාර දක්වන්න පුළුවන් වෙන්නේ මම ඒක බාරගත්තේ පිළිපදින්නයි මොකද බුදුහාඳුරන්ට උපහාරයක් වශයෙන් තමයි නමෝ කියලා ආරම්භ කළේ ඒ නිසා පිළිපැදීම අනිවාර්යෙන් කළ යුතුයි මම දැන් පිළිපදිනවා එතකොට උදේ පාන්දර නමස්කාර පාඨයේ සිහි කළා මොකද කියන්නේ මම ලෑස්ති බුදු පියාණනි ඔබ වහන්සේ මට දුන් මඟ මම පිළිපදින්නට ඒ අදහසින් උදේ අවදි වෙන්න අනේ හැමදාම අවුරුදු සුනක්ඛත්තං සුමංගලං හැමදාම අවුරුදු තියෙනවා කවදාවත් අවඩක් සිද්ධ වෙන්නෙම නෑ වැඩක්ම සිද්ධ වෙනවා මොන දෙයියෙකුටවත් යට වෙන්න උමනාවක් නෑ දෙයියෝ ඒ පුද්ගලයාට යටයි මොන දෙයියෙකුටවත් යට වෙන්න ඕනේ නෑ දෙවියෝ ඒ පුද්ගලයාට යටයි මනස්කල්පිත දෙවියන් අවශ්‍ය වෙන්නේ නැහැ කොහොමදවත් බෞද්ධ සංකල්පයේ එන දේව සංකල්පයක් තියෙනවා ඒ దేవතාවෝ ඔයත් තංගි පසුපස ඇවිල්ලා ආශිර්වාද කරනවා ඔබට යහපත සැලසේවා ශාන්තිය වේවා කියලා ඒකත් Tamanට අභිවෘද්ධිය පිණිස හේතු වෙනවා ඒ ලබන ආශිර්වාදය පින්වත්නි මේ බුදු මඟ ඇරෙන්නට වෙන මඟක් ඔයත්න්ට නැහැ ඒ මඟ යන්න අදිෂ්ඨාන කරගන්නට හැමදාම අවුරුද්ද කී දවසක අවුරුදු ආවත් ජනවාරි පළවෙනිදාට ආවත් අප්‍රේල් 14ට ආවත් 13ට ආවත් නත්තල් දවසට ආවත් වෙසක් දවසට ආවත් කවදට අවුරුදු ආවත් ඒ හැම දවසකම සිහි කරන්නට අනේ මට මග මේ මගයි ඒ මගේ ශාන්තියයි මගේ අවුරුදු ශාන්තිය කියලා සිහිපත් කරගන්නට සිහිපත් කරගෙන මේ බුදු මග යන අදිෂ්ඨාන කරගන්නට අගුණදුරල කඳුරු කරගන්න ගුණධර්ම වඩා සිටුවා ගන්නට හැම දිනාටම උතුම් තෙරුවන් සරණින් සියලු යහපත වේවා ශාන්තිය වේවා සෑම වසරක්ම වාසනාවන්ත පිවිතුරු වසරක් වේවා දෙලව අභිවෘද්ධිය සැලසෙන අමරණීය වූ ඒ නිර්වාණ සේයත් සැලසෙන ජීවිතයක් සකස් කර ගන්නට හැම වසරකම වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා भवतु सब्ब मंगलं रक्खन्तु सब्ब देवता सब्ब बुद्धानुभावेन सदा सुत्थि भवन्तु ते भवतु सब्ब मंगलं रक्खन्तु सब्ब देवता सब्ब धम्मानुभावेन सदा सुत्थि भवन्तु ते भवतु सब्ब मंगलं रक्खन्तु सब्ब देवता सब्ब संघानुभावेन सदा सुत्थि भवन्तु ते इच्छेव मच्छन्त नमस्सनीयं नमस्समानु रतनत्तयं यं
පුඤ්ඤාභිසන්දං විපුලං අලත්තං තස්සානුභාවේන හතන්තරායෝ පින්වත්නි ඉතාම ශ්‍රද්ධාවෙන් යුක්තව අද මේ පැය තුනකට ආසන්න කාලයක් ධර්ම ශ්‍රවණය කළා රැස් කරගත්තා වූ සකල විද පුණ්‍ය ශක්තිය පොඩ්ඩක් ඉඳලා කරුණා කරලා පින් අනුමෝදන් වෙලා යන්න එක පාට නැගිටලා ගුවන් නැතුව තව විනාඩි දෙක තුනක් ඉන්න ඉසේ රැස් කරගත්තා වූ කුසල ශක්තිය පරලෝසපත් යම් තාක් නැ හිත මිත්‍රාදී හුවෙද්ද ඒ සියලු ඥාතීන් පින් අනුමෝදන් සුවපත් වෙත්වා කියලා ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොතු දෙවියන්ටත් පින් දෙන්නට පින් කැමති ස්ථාන අධිගෘතිෂ දේවතාදී දේව සමූහයාද පින් අනුමෝදන් වෙත්වා ප්‍රාර්ථනීය සැපයට පත්වන දෙවියන්ගේ දේවාශිර්වාද ද වේවා කියලා සාදුක ඉද එත්තාවතා චම්හි සර්වාකාරයෙන් රැස් කරගත්තා වූ සකල විද පුණ්‍ය ශක්තියින් පරලෝ සැපත් මාපියාදී නැහිත මිත්‍රාදී නැතුළු අප සැම දෙනාටම සියලු සසර දුකින් මිදී ලබන උතුම් වූ නිර්වාණ සුවය පිණිසම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා.